mulin samaj kata kramin langke samaj kata karpa buddhimatik cinta ke mahacharya nalinda samavanna acharya nalinda silva mahatmaya mang e veradi mat gena karma padi kirama karanna rone etuma visvidyalayen visrama ganna vita mahacharya nalinda silva namuth visvidyalayeka seva sammata mahacharya durayak nometi nam ohu visvidyalayen visrama gattara pasu ඔහුගේ ආචාර්ය උපාධිය පමණයි ඔහුට පාවිච්චි කරන්න පුළුවන් වන්නේ. ආචාර්ය උපාධියක් කියන්නේ තමන් උපයා ගන්න දෙයක්. මහාචාර්ය පදවියක් කියන්නේ තමන්ට තමන්ගේ විශ්වවිද්‍යාලයේදී වෘත්තියේදී ප්‍රධානය කරන තනතුරක්. ඔබතුමා බොහොම ආදරෙන් පිළිගන්නවා ඉබන් කියලා. ඔයබනේ. ඔබතුමාගේ ආචාර්ය මහාචාර්ය පදවිය ගැන මා කියපු දේ මා නිවැරදි. පොහොතරඩි වැරදි. පොඩි එකතුවක් කරන්න තියෙනවා. සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම ගියට පස්සේ විශ්වවිද්‍යාල සනාතන ස්වභාවයෙන් පිරිනවනවා සේවාර්ජිත මහාචාර්ය කියලා. ඉතින් ඒකට නොයෙකුත් කොන්දේසි සපුරාලන්න ඕනේ. සපුරාලපු අයට එවැනි දෙයක් පිරිනමනවා. එසේ පිරිනමුවොත් ඔවුන්ට දිගටම මැරෙනකම්ම මහාචාර්ය කියලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මට යම් හේතුන් කන්නාවක් නිසා සේවාර්ජිත මහාචාර්ය දුරක් විශ්වවිද්‍යාලයෙන් පිරිනමුන්නේ නැහැ. මම කැමති මෙහෙම ඔබතුමා ගණිතය පිළිබඳ මහාචාර්යවරු අස්සෙන කොට එමයි. නමුත් ඔබතුමා රට දන්නේ ඊට වඩා වෙනස් දේශපාලනමය චින්තනයක් කතා කරන පුද්ගලයෙකු හැටියට. මේ නිසා මම හිතන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේත් ගොඩක් කාලයක් ගෙදර ඉන්න සිද්ධ වුණා. ඔව් අවුරුදු 10ක් විතර කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අවුරුදු 10ක් මම රැකියාවක් නැතුව ගෙදර හිටියා. ඒ කාලේ රැකියා විරහිත පශ්චාත්පාදාරිකයෙක් තමයි හිටියේ. හොඳයි. මම අපේ සාකච්ඡාවේ ඊළඟට යොමු වෙන්නම් මෙන්න මෙහෙම කාරණේ. දැන් අපිට වාර්තා වුණා පහුගිය දවස්වල ඔබතුමාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට නම් කළා හිටියාය. නමුත් ඔබතුමා එය ප්‍රතික්ෂේප කළායි කියලා. එහෙම නම් කෙරුණාද ඔබතුමා ප්‍රතික්ෂේප එහෙමනම් එහෙම ප්‍රතික්ෂේප කරාද? ඒ ඇයි කියන කාරණෙන් මම කැමති පටන් ගන්න සාකච්ඡාව. ඔව් නම් කෙරුණායි කියන එක ඉතින් මට මේ ලිඛිතව ඔප්පු කරන්න විදියක් නැහැ. ඒ සන්ධානයේ එක්තරා පුද්ගලයෙකු මට කතා කරලා කිව්වා මෙහෙම මේ ඒගොල්ලන්ගේ අදහසක් තියෙනවා අය ජාතික ලැයිස්තුවට දාන්න කියලා. මමත් කමන් නැහැ කියලා හිටියා දවස් දෙකක් විතර. නමුත් ඊට පස්සේ මට තේරුණා මෙතන මේ යන විදිය හොඳ නැහැ. මම ඇත්තටම කැමති නැහැ. මම ඉතා විවෘතව කියන්නම් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන මගේ ගෞරවයක් තියෙනවා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන මගේ කිසිම ගෞරවයක් නැහැ. කිසිම ගෞරවයක් නැහැ. ඒකත් අපි කියමුකෝ. අබමණ රේණුවක තරම්වත් ගෞරවයක් නැහැ. මම විස්තරාත්මකව කියන්න ලැස්ති නැහැ. නමුත් අවශ්‍යක ඔබතුමා අවශ්‍ය කියලා හිතනවා මට කියන්න බැරි කමකුත් නැහැ. ඉතින් ඔය දවස්වල එනකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ යම් කිසි ආකාරයක එකමුතුවක් සන්ධානයේ යම් කිසි ආකාරයක සාකච්ඡා එක කතාවක් තිබුණා. මම ඒකට විරුද්ධ වුණා. එදා ඉඳලා විරුද්ධ අදත් විරුද්ධයි. කිසිම එක කතාවක් තියෙන්න බෑ කියලා මම කියන්නේ. ඉතින් ඒ විරුද්ධතාව උඩ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේවා ගැන තීරණ ගන්න නිසා සහ මේකට බලපෑම් කරන නිසා මම කිව්වා මගේ නම ඉල්ලාස් කරගන්නවා කියලා. මට නමුත් අද වුණත් දැන් ඉතින් ඒකේ තේරුම නැහැ එහෙම කියන එක. නමුත් ඒ එකඟතාව නොතිබුණා නම් මහින්ද රාජපක්ෂ මහත්මයා පමණක් නම් මේක කෙරුවේ. එහෙම නැත්නම් එතුමා සහ එතුමාගේ පිරිස නම් සන්ධානයට මේ ජාතික ලැයිස්තුවට නම යෝජනා කෙරුවේ. එහෙම නම් මම අස් කරගන්නේ නැහැ. නමුත් මෛත්‍රීපාල සාධකයේ තමයි මෙතනදී වඩා ප්‍රශ්නයක්. නමුත් එතුමා තමයි දැන් ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ සහ ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, රටේ ජනාධිපතිවරයා සහ ඔහු අවසානයේදී එතුමා කොහොම වුණත් මහින්ද රාජපක්ෂ මහත්මයාට නාම යෝජනා දීමට පවා එකඟ වුණා අවසානයේදී. එකඟ වුණා නෙවෙයි, එකඟ වෙන්න වුණා. ඒ කැමැත්තකින් වෙච්ච දෙයක් නම් හැටියට නම් මම සලකන්නේ නැහැ. මුලින් ඉඳලම කිව්වේ එකඟ වෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේදී මේ ජනතා බලපෑම නිසා එයාට එකඟ වෙන්න නැහැ. කාරණා තුනක් නේ. එකක් නාම යෝජනා ලබා දීම, දෙක මේ මැතිවරණ සටන මෙහෙවීම, තුන අගමැති අපේක්ෂක හැටියට. දැන් පළවෙනි කාරණේටත් එයා එකඟ වුණ නැහැ ඇත්තටම.
නමුත් ජනතාවගේ ඉල්ලීම් නිසා සාමයේ මිනිස්සු හැම රැස්වීමකටම ගිහිල්ලා නුගේ ගොඩින් පටන් අරගෙන අන්තිමට මැද මුලනත් ගිහිල්ලා මිනිස්සු ඉල්ලහයි තැන එන්න කියලා. ඒව උඩ මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉල්ලීම උඩ මෛත්‍රීපාල සිරිසේනට එක නොකර බැරි වුණා. ඊළඟ දෙවැනි වතාවට සඳහනය මහින්ද රාජපක්ෂ මහතා තෝරගත්ත මෙතිවරණය මෙහෙවන තැනත්තා හැටියට. ඒකටත් බැහැ කියන්න බැහැ. නමුත් තාම අගමැති අපේක්ෂක තුරය මෛත්‍රීපාල සිරිසේන මහත්මිය අනුමත කළ නැහැ. මම හිතන කවදාකවත් අනුමත කරන්නෙත් නැහැ අගමැති තුරේ දෙන්නෙත් නැහැ කියලා මට හිතෙනවා. ඒක තමයි මගේ නිගමනේ. ඉතින් මේ කැමැත්තෙන් යන වැඩක් නෙවෙයිනේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරන්නේ එයාට මේ එහෙම මේ තනි තීරණ ගන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයිනේ. එයා තීරණ ගන්නේ බටහිරටත් ඉන්දියාවටත් අවශ්‍ය විදියට සහ මේ රටේ නම් ඒගොල්ලන්ගේ නියෝජිත වෙන රනිල් වික්‍රමසිංහලා මේ අනිත් මිනිසු ටික කියන විදියට නේ තීරණ ගන්නෙ. ඒ අතර එයාට සමාජ බලපෑම වෙනවා. ඒ නිසා තමයි මෙයා සමාජයට උදේ එකක් කියලා හවසට තවත් දෙයක් කියලා ඊට පස්සේ දවසේ කියනවා මම එහෙම කිව්වද කියලා අහනවා. මේ දෙකෙන් එකක්වත් ජීවෙන එකලත් කියනවනේ සමහරලා. උතුමා කියනවා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට ඉන්දියාවේ සහ බටහිර බලපෑම් තියෙනවා කියලා. ඉතින් කොහොමද එහෙම අපි වගේ රටවල් වලට එහෙම නායකයන්ට එහෙම බලපෑම් එනවා හැම නායකයෙකුටම. ඔව්. ඒවා කොහොමද පිටු දැකලා ඉන්න තරම් අපිට ශක්තිය තියෙනවද? තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන්කම තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉතා පැහැදිලිව ඔය සටන් මෙහෙයුම් වල අවසාන කාලයේදී ප්‍රභාකරන්ට විරුද්ධව කරන සටන් නවත්තන්න කියලා විශේෂයෙන්ම ඇමරිකාවෙන් ඇමරිකාවටත් අදාළ එංගලන්තයෙන් ප්‍රංශයෙන් සහ ඉන්දියාවෙන් බලපෑම් තිබුණා. නමුත් අපි ඉතා හොඳින් දන්න කාරණේ තමයි මේ මාත්මයා ඒගොල්ලන් කියන දේවල් සත පහකට ගණන් ගත්තේ නැහැ, තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කෙරුවා. ඒ බලපෑම් වලට යට වුණේ නැහැ. ඉතින් මේ සෑම ලෝකේ සෑම රටකම ඉන්න මේ නායකයන්ට බටහිර රටවල් සහ කලාපීය බලවතුන් ඉන්දියාවගේ කලාපීය බලවතුන් බලපෑම් කරනවා. ඉතින් ඒවට නොවියව ඉන්න මිනිස්සු නායකව ඉන්නවනේ. ඒ නායකයන්ට වැඩි කල ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලන් මොන විදියකට හරි පන්නලා දානවා. බලෙන් පන්නලා දානවා. බලෙන් විතරනේ සමාන ජීවිතේනොත් පන්නලා දානවා. අරාබි රටවල ඒක අනන්ත ප්‍රමාණ වුණා. ඊටත් ඉස්සර චිලියේ ඒක වුණා. අපේ ජීවිත කාලය තුළම මම කියන්නේ ටීසර නෙමෙයි. ඉතින් ඒ විදිහට බැලුවාම ඒ සඳහා විශාල කැපකිරීමක් ආත්ම ශක්තියක් ඕන. ඉතින් ඒ ආත්ම ශක්තිය තියෙන නායකයෝ බොහොම රටවල නැහැ. අපේ වාසනාවට අපිට අඩුතරමින් එක්කෙනෙක් හිටියා පහුගිය දවස්වල. ඊටත් ඉස්සර එක්කෙනෙක් හිටියා. සිරිමා බණ්ඩාරනායක මැතිනේ. ඒ දෙන්නා විතරයි අපිට මේ මේ අපේ නායකයන් අතරින් ඒ බලපෑම් හමුවේ. නොබියව අර කියන්නේ ඉන්ද්‍රකීලයක්සේ නොසැලී සිටීමට හැකියාව තිබුණ පුද්ගලයෝ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධුරයේ ඉන්නකොට තිබුණ චෝදනාවක් තමයි විපක්ෂයෙන් එතුමා චීනට ලැදි වෙලා ගැති වෙලා ඉන්නවා, චීනය ලංකාව චීනයේ කොලොනියක් බවට පත් වෙමින් තියෙනවා කියන කාරණය. දැන් අපි ඉන්දියාව සහ බටහිරට ගැති නොවුණාට අපි චීනයට ගැති වුණාද? චීනයට ගැති වුණේ අපි චීනෙන් ආධාර ලබා ගත්ත එක හරි. කවුද ඔය ඔය චෝදනාව කරන්නේ? චෝදනා කරන්නේ ඉන්දියාවයි බටහිරයි. ඉතින් ඒක ගැන බුදුම වෙන දෙයක්ුත් නෑ. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය නෑ ලංකාව චීනයත් එක්ක හොඳ සම්බන්ධකම් පවත්වනකට. හොඳ සම්බන්ධකම් කියන්නේ මේ අපිට යම් යම් ආධාර ලැබුණා. අපි ගැති වුණේ නැහැ. නමුත් වෙනු සම්බන්ධකමක්වත් පවත්වාගෙන යනවට උන් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ නිසා තමයි ඒ චෝදනාව නැගුවේ. දැන් කවුරක්වත් චෝදනා කරනවද මේ එහෙම නැත්නම් චෝදනා කෙරුවද ඩීඑස් රණායක මහත්තයාට එංගලන්තෙත් එක්ක එංගලන්තයට ගැති වුණා කියලා? අපේ කඳවුරු තිරිගුණාමලේ සහ කරුණායක කඳවුරු 1948 අපිට වෙන්නේ කියලා නිදහස හම්බුණාට පස්සෙත් ඒ කඳවුරු සම්පූර්ණයෙන්ම තිබුණේ එංගලන්තය යටතේ, හරි බ්‍රිතාන්‍ය යටතේ කියලා මිනිස්සු කියනවා. ඉතින් ඒ කියලා කවුරක් කිව්වද මේ ඩීඑස් රණායක බ්‍රිතාන්‍ය ගැත්තෙක් කියලා? එහෙම කිව්වා. එහෙම කියන්න නම් බ්‍රිතාන්‍ය වෙන්න එපා වෙන කවුද? මොකද මේ මාධ්‍ය කියන එක අපිත් මේ දැන් මාධ්‍යය තමයි ඉන්නේ මෙතන. නමුත් මේ මාධ්‍ය අවසාන වශයෙන් පාලනය කරන්නේ කවුද? ඔබතුමන්ලා නෙවෙයිනේ. මේ මාධ්‍ය අවසාන වශයෙන් පාලනය කරන්නේ බටහිර රටවල්. ඉතින් මේ බටහිර රටවල් අපිට දෙන ටිකනේ අපි ගන්නෙ. ඒකෙන් පොඩි කොටසක් තමයි අපි ලබාගෙන මේ ඉන්න ඔය ජනමාධ්‍ය වේදීන් එහෙම ප්‍රචාරය කරනවා අපිට. ඉතින් ඒකනේ මෙතන වෙන්නේ.
Cina hari emne tan menatra teka hari emadio ling api labaga ena pramana ita amat malpai. Me kata api prasni iti api me batai rata tina yata tujita bahave. Ita urdu gana tisi me kata ame nati wela nene nati wene kekutne tawa tika kala nene kang. Ita hundu pala kewe wila me jana tawa budi matai pili wando tira nene kang nene kang e kena tiwene kang nene tingi e kata me prasni. Te teka api na batai rata. Ratole ling bedala dina tika tamai, yunetang sama ni diri karna visi karna kartu tika tamai api dala bet ni. Iye kartu tika api bawa ma masle eti kartu het di sala kamin, wuri supu gara gara ino. Obutuma deng januari atabeni dapa ti meti wara ni awasta i meti wara kala si mamit mi mati ma tamai hiti. Oben pedili wema Pudu apeksyakya unu maitri pala sisena mahatata viruddha matiyake indala tamai adahas pala kare. Oba ma dutuwa eka gwan rupani wedasarana oba kiyana me janawari rata inda thirane kiyana wenasa siddha unoth api indala iwarai kiyala. Rata iwarai kiyala. Habai wenasa siddha una. Mokadda den api dakka e kale thula yam kisi pratisanskaran siddha una oy kiyana vidayaka janadhipathi kami yam yam sanshodhana siddha una ithin e ehema bayanaka deyak siddha vela thiyenawada siddha wenna welawak thibunne ape vasanawakata wiya Ranil Wickremasinghe danna iti gediyanne atha kathawa eka deshapalane gena ya igena gena thiyenne tengalanten saha america wenne miniya indan kiyala me dasala saha yage goleyo tika Akila wira akila hara gula mei gula kina januari ata wani da mira te wibla wak sidu na ikla mira te ida sidu wuni prati wibla wak mei kabi hundin tirung gamu januari ata wenda sidu wuni prati wibla wak ma indra aja wak samat mei aki andu ma kiana eki sarra sampura parma dar si andu aki nega nemi namu tiam kisi akari kim belu wati ma eka yata tuji te wirodi andu ak e yata tuji te wirodi andu wenu wata engelante amerika wasa ane kut india we kahwela Mira te yata tuji ta wadi yandu ak pete wa, te yata tuji ta yirodi yandu ak king yata tuji ta wadi yandu ak pete wa ne ka wipla wed, ye ka na pudum wipla wed gwendo wala kela, ye ka ranil ka wipla wed gwendo na, ye ka ta banna kena prati wipla wed, namu te prati wipla wed sidde wela, ye ka lante sulutara yandu ak ne te wani, sulutara yandu ak ne ete kina pikpaka ta yandu ak, Ranil Wickremasinghe ta nithyanukoola bhavaya thibunne agamathi wenna. Eka sampurnayen Maithripala Sirisena dunna ara samanya minissu kiyanne pina kiyala namuth mama api kiyana pickpocket aanduwak kiyala hona. E pickpocket aanduwata yam yam dewal karanda vidiyak thibunne wedi chandayak thibunne. Chandayak thibuna nan api iwarai. Namuth vasanawakata meka wedi dura yanna beruna dina 100ට තමයි ගියේ. Namuth dina 100 nemei ekalan april maase wenakan yanna balagena hitiye. April kiyanne me ilang das das ya April wenak yang anda bela ini, namun kami bisa sebagai wajana sah karakup katan dari warta kami matik kami pikpoka tandu pawata gini anda beri kemak guna ini sah, maithri pala sirise anda siddha una, tamangi samipa tamai anta kiyanne netu pala me itu suruh arin samipa tamai kila kiyanne, ya ke samipa tamai kiyanne campa karana kai Rajita Senaratnayi yoga itu tuh dinek nih Ratna Amudro Tino ya ti, ini kulantar kianet netu parlemen itu isu hari ini sedu na, ini tamai apa galau nih, ini galau ini mereka perdana karena unne Ranil Waradda gatta nih sa, Weda Waradda gatta, ini Weda Waradda kan nemini seorang terlangi narawi karena naik kianet niyama Weda Beri Tasan kenek. Jadi ini bilang ini pada berada kata hamen, ini warimnya, misa sepanjang itu jenama gain dengan ini sah tamai apa biar punya, nanti ngapa kita agus dah itu inda, wah khambo ini neh kau dapat, April dasi laban orang di April masa ini kan yang dalat situ no, itu pasi mana yang ada gini kan, apa itu kita agan nat ber, then Obatuma itu lu, hema kanda ya makiti ya, me koni me januari atau ini takali me koni ding me prasnya balala, ikan wikraha kerupu. Itekam Mahendra Rajapaksa mahata tek thab balala ikan hitiya. Namut janata awe ikan pilih gatte nae ni. Api kia pilih? Oh? Janata awe kamu tapi pilih, api kia ni apa pilih gane? Janata awe mangkia ni apa pilih gane? Nang, mira ta me mati ye.
rata mehema tiyenne janathawa ne mama kiwe den ita wada den obathuma athula thawa kandayam hitiya eth ekka mahinda rajapaksha ewakata janadhipati wera tamaga samaga ohuta rajya balaye tibuna thawa thawa balavege hitiya ohuth ekka namuth e siyalla paradawala me anith kandawura jayagrahane kala eken ekenne janathawata එහෙම යම් කිසි අවශ්‍යතාවයක් තිබුණ නිසා නෙවෙයිද එහෙම උනේ නෑ 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 ඒක මෙහෙමයි ඒකට කාරණා කීපයක් හේතු වුණා ඒ මේ ප්‍රතිවිප්ලවය ජය ගැනීමට පළවෙනි කාරණේ තමයි මේ රටේ ඉන්න තරුණයන්ට සිංහල තරුණයෝ විශේෂයෙන්ම උන්ට මෙලෝදයක මතකක් නැති අද ගත්තොත් එහෙම 1935ට පහළ ආය ගත්තොත් අද වෙනකොට ඒගොල්ලන් 1980න් පස්සේ උපන්න අයනේ. එතකොට 1980න් පස්සේ උපන්න අය හැටියට ඒගොල්ලන්ට තියෙන මතක මොකද්ද? GVP එක මිනී මරපු හැටි. ඔය නොයෙකුත් මාධ්‍යවේදීන් නොකී දෙනෙක් පරලා තියෙනවා. ඉතින් ඊවා ගැන කිසිම හැඟීමක් තැකීමක් නැහැ. ඒ වගේම අනිත් පැත්තට GVP කියයිව මේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව මරපු ඒවා ගැන ඒවා කිසිම හැඟීමක් තැකීමක් නැහැ. එතකොට බටලන්ද ගැන මං හිතන්නේ අහලවත් නැහැ. ඒවා ගැන දන්නෙත් නැහැ. ඒ එක කණ්ඩායම. ඒ වගේම ඒ අයට තිබුණ දේ තමයි මේ අලුත් ලෝකේ මේ මේ මොකද්ද මේ මේ තාක්ෂණත් එක්ක මේ මේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඔය කම්පියුටරයකට එක්කහ වෙලා ඔය කර කොටන එකනේ හරි කොට කොට ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ එකම ව්‍යායාමයේ උනේ ඉතින් ඇඟිලි වලට විතරයි ව්‍යායාමයේ එන්නේ වෙන කිසිම දෙයකට අඩු ගන්න මොලේටවත් ව්‍යායාමයක් වෙන්නේ නැහැ නේ කල්පනා කරන්නේත් නැහැ නේ ඔය කොට කොට ඉන්න ඉතින් ඒගොල්ලන් සෑම තොරතුරක්ම ලබා ගත්තේ අන්තර්ජාලය හරහා ඒකට ඒගොල්ලන්ට ලැබෙන්නේ අර බටේර රටවල අපිට යුසි කරන කටු වලින් පොඩ්ඩක් පමණයි ඒක එක හේතුවක් දෙවෙනි හේතුවක් හැටියට තිබුණේ මේ රටේ මුළු මහත් ලෝකයේම මේක සමහර ප්‍රධාන හේතුව වෙන්න ඕන හොඳ අරක ද්විතීයක හේතුව මුළු මහත් ලෝකයේම මහින්ද රාජපක්ෂ මහතා එළවන්නේ කොහොමද කියලා බලාගෙන හිටියේ ඒ මහින්ද රජිමේ කියලා රාජපක්ෂ රජිමේ රණිල්ගේ වචන නෙවෙයිනේ ඇමරිකන් වචනයන්නේ රජිම කියන එක එයා මේ ඇමරිකාවට ගිය වෙලාවක අවුලගෙන ආපු එකක් එතකොට මේ රාජපක්ෂ රජිමේ ගෙදර අරින්න ඕන කියලා තමයි යා කිව්වේ මේ රජිමේ කියන එකෙන් අදහස් කරන්නේ රාජපක්ෂ මහත්තයා විතර නෙවෙයි එයාගේ වටේ ඉන්න අනෙකුත් නිලධාරීන් ඉන්නේ ඒ නිල තන්ත්‍රයට අවශ්‍ය කරන පුද්ගලයෝ කියන එකනේ රජිම කියන එක ඉතින් ඒගොල්ලන් ගෙදර අරින්න ඕන ඇයි ප්‍රධාන හේතුව මොකද දෙමළ ත්‍රස්තවාදය පරාද කිරීම ත්‍රස්තවාදය පටේ රටවල අවශ්‍යතාවයට විරුද්ධව ගිහිල්ලා ඒක පරාද කරපු එක තමයි රාජපක්ෂ මහත්තයා කරපු ලොකුම වැරැද්ද ඒගොල්ලන්ගේ ඇහෙන් බැලුවම එහෙනම් මේ මිනිහා ගෙදර අරින්න ඕන පුළුවන් නම් මරන්න ඕන ඇත්ත කතාව ඒකනේ පුළුවන් නම් මරන්න ඕන නමුත් මරන්න බෑ මේ රටේ තියෙන මේ ස්වභාවයත් එක්ක ජනතාවගේ නැගිටීමත් එක්ක අරාබි රටවල වගේ ලේසි නැහැ ඉතින් ඒක නිසා මෙයා ගෙදර අරින තමයි ඒකලම උත්සාහ කරේ ඒක ඒ සඳහා විශාල ව්‍යාපාරයක් කිනිචා ඉතින් එතනදී දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ ඔක්කොම එකතු වුණා මොකද මෙතන මේ සිංහල ජාතිකත්වයක් කියන එකට සිංහල ජාතිකත්වයට විරුද්ධව එයා එකතු වුණා තවත් කාරණා තියෙනවා ජනවාරි 8 වෙනිදා උදේවරුේ උතුරු පළාතේ ඡන්දය දාලා තිබුණේ 120 ගානක් හවස වෙනකොට 180 ගානක් 70 ගානක් වටපත් වුණා කොහොමද ඒක වුණේ කියන එක අද දක්වත් කවුරක්වත් දන්නේ නැහැ ඉතින් මේවත් එක්ක මහා ගැටලු තියෙනවා නේද ගැටලු තියෙනවා මිනිස්සු කතා කරන්නේ බයයිනේ බයයි කතා කරන්න අශිෂ්ටය වෙයි කියලා අශිෂ්ටය වෙයි කියලා බයට කතා කරන්නේ නමුත් අපිට මොකද්ද තියෙන අශිෂ්ට බව තව අවුරුදු කීපයක් යන ඉතල මෙරළ යන්නේ ඒක කිව්වා පොන් කියලා බැලන එක ඊට වඩා හොඳයි මේ ඒකත් එක්ක මේ මිනි වලට යන්නේ නැතුව ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රශ්න තිබුණා ඒවත් එක තමයි මේක සිද්ධ වුණේ හැබැයි එතනදි මේ දේ කියන්න ඕන හොඳ එක්සත් ජනතා සන්ධානයත් බරපතල වැරැද්දක් කෙරුවා මැතිවරණ ව්‍යාපාරේ මම අනේක වාරයක් කිව්වා එක්සත් ජනතා සන්ධානයත් අපි කියන දේවල් අහන්නේ නැහැ හොඳ අහනවා නම් ඒගොල්ලන්ටත් ඔහොම වරදින්නේ නැහැ
danut tahanne eka wela tiyene eegalanta api kiwwa katha karanna pradhana prashne me rata galawa gatte oggolo me rata bedila wen wela yanda thibunu rata galawa gatte oggolo eka katha karanne nathi mokada eka katha karanne nathuwa me oggolo ara hora hora kiyane ege oy hora padi sellame ne ne man hora nevey kiyala kiyanna patan gatta hora nevey kiyala kiwwata hariyanne hora kiyala kattiyak kiyana nan මේගොල්ලන්ට කියන්න තිබුණේ බොල අපිට වඩා හොරු. ඒකයි කියන්න තිබුණේ. හොරා නෙවෙයි කියන එක නෙමෙයි. මේගොල්ලන්ට කියන්න තිබුණා ඉතාල පැහැදිලිව බටලන්දේ කවුද මොනවද කරේ? එතකොට චන්ද්‍රිකා කරපු දේවල් ඔය වෝටර් ගේට් සිද්ධිය එතකොට අර එන්ජින් ගත්ත දේවල් නෝ ඒක වල ඉස්තු තියනනේ ඕන තරම් කියව ගන්නට. ඒවා ගැන. එතකොට රවි කරුණානායක කරපු දූෂණ. උසාවියට ගිහිල්ලා නඩු තීන්දුවක් කරගත්තයි කියලා මිනිහෙක් නිදොස් වෙන්නේ නැහැ. Niti ini dosa no, ini kari. Namun jantan agi hari rasa kene jant JVP ke hari rasa sih ini, maksud mimi malah wacana pavi cikiran nikis terubahnya tuh. Jantan agi hari rasa sih, Ravi Karuna ya kalau ini dosa ini sih enak nih, hari itu kota mimi mau kok mikir aja tuh na. Api orang kan kalau na ini kari, tamat itu opo beragi enak nih, orang kan kerbau kan, namun bola orang kan kerbau. Ape berat bola horakan karupiwa kena api soyanne balani netu hidupi. Eka kiwa nang, oita wada hungak menas fela tibuna. Api wirame klaba gana, apa me katakarane janata wagi harda shakshir, etta winwan ne esala, me wirame nanaturu api katakarno acharwan silo sawara.